नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। ए भाग्यवत्तो अरहत्तो सियलोम क्लेश गिनि निवालो बुद्ध पियानन वहांसेट नमस्कार करमु। नमस्कार वेवा अति उत्तमनीय पंसिय पनस जातक पुत्वांसेगे तिस पस्वेनी वट्टक जातक देशनाव। संति पक्खा अपतना संति पादा अवंचना माता पिता च निखंता जात वेद पटिख माती। नोसैलिय है कि प्यापत मटेत अवसंग पादयो मटेत्ता मौपियोद निक्मगियर एंबागिन आपस हरिनु। अपमन मानसिक वसेंद भौतिक वसेंद गिनी वलट लक्वान्नट पिदिस्यम वलट लक्वान्नट सिद्धवन लोके सबैम सनसीम सबैम निवीम लंगा कर देन मे उत्तम श्री सद्धर्मेट मे मोहतेदी समीपवान्नट ಹಿಮನತ್ತಂಗೆಹಿ ನಿವೀಮೇ ಸುವಿ ವಿಂದಗಂಟ ತರಂ ವಾಸನಾವಂತೋ ಪಿಂವತ್ನಿ ಅಪಿದಂ ಸೂದಾನಂ ವೆನ್ನೆ ವಟ್ಟಕ ಜಾತಕ ದೇಶನಾವ ಶ್ರವಣೇ ಕರನ್ನ ಎಹಿ ಗಾತಾವಹ ಅರ್ಥಯ ಪ್ರಕಾಶವನ ದಂಗಪಿಯಹಿ ವಚನಾರ್ಥಿ ಮುಸಲ ಬಲಲ ಎ ಪಿಲಿಬಂದ ವಡಾತಿಸ್ತರವನ ವರ್ತಮಾನ ಅತೀತ ಕಥಾವನ್ನು ವಿಮಸ ಬಲಮು। ಸಂತಿ ಪಕ್ಕ ಅಪತನ ಇತನ ಸಂತಿ ಗಿಯನ್ನೇ ತಿಯನ ಕಿಯನಿಕ ಪಕ್ಕ ಅಪತನ ಮಟ ಪಿಯಾಪತ್ ತಿಯನ ನಮೋತ್ ಅಪತನ ಏಯಿಂ ಯಮಕ್ಕರಗನ್ನ ಬೇ ಪಿಯಾಬನ್ನ ಬೇ। ಸಂತಿ ಪಾದ ಅವಂಚನ ಮೇ ಪಾದೇನು ತಿಯನ ನಮೋತ್ ಅವಂಚನ ಅವಸಂಗೈ ಏಕಿಯನ್ನೇ එයින් ඇවිදගෙන යන්න බෑ පන නැහැ। මාතා පිතා ච නික්ඛන්තා මට පිට වෙන්න මාව රැගෙන යන්න හිටපු මව්පියෝ දෙන්නත් මාව අතහැරලා ගියා। ජාත වේද ගින්නට කියන නමක් හටගත්තාම පේන නිසා ගින්නට ජාත වේද කියලා ප්‍රකාශ වෙනවා। ඒ ගින්නට ප්‍රකාශ කරනවා පටික්කමති ගින්න නවතින්න කියලා। හොඳයි පින්වත්නි දැන් මෙහි අපි වර්තමාන කතාව අතීත කතාව විමසා බලමු। එක් සමයක උතුම් වූ මේ ශ්‍රී සද්ධර්මය ලෝසත්ත්වයාගේ යහපත පිණිස දේශනා කරමින් මාගේ ඔබගේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මගදරට සැරිසරනවා। මෙහෙම ලෝසත්ත්වයාගේ හිත පිණිස ධර්මචාරිකා වඩන බුදු පියාණන් වහන්සේ එක් කුඩා ගමක එදින දහවල් පිණ්ඩපාතය කරලා පිණ්ඩපාතය වළඳලා ඉන්පස්සේ භික්ෂූන් වහන්සේ පිරිවරාගෙන මහමගට බැහැල දැන් ඉදිරියට වැඩම කරනවා। ඉදිරියේදී මේ බුදුරජාණන් වහන්සේ ප්‍රදාන පිරිසට හමුවෙන්නේ වනයක්। මේ වනය මැද්දෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රදාන භික්ෂූන් වහන්සේලා ඉදිරියට වඩිනකොට මේ කැලෙහි ගින්නක් හටගන්නවා। අවුරුදු පතාම හටගන්න ගින්නක්। මේ වෙලාවේ සද්ධාවේ හරියට නොපිහිටපු සමහර භික්ෂූන් වහන්සේලා ගිනිගල් අරගෙන මේ වටෙන්ම බැදිරලා එන ගින්න නවත්තන්න ඕනේ, ඒට අපි මෙහෙනුත් ගින්නක් දෙන්න ඕනේ කියලා මේ ගිනිගල් වලින් ගිනි අවුලවන්න උත්සාහ කරනවා। මේ දුටු
සද්ධාවේ හොඳින් පිහිටපු ස්වාමින් වහන්සේලා පැමිණිලා ප්‍රකාශ කරනවා මොකක්ද දැවැත්නි ඔබලාවේ කරන්න දවල් කාලේ ඉර යම් කෙනෙක් දකින්නේ නැද්ද රාත්‍රී කාලේ අහස මැද තියෙන හඳ යම් කෙනෙක් දකින්නේ නැද්ද මහමේරු පර්වතය මේ මහමේරු පර්වතය ළඟට කෙනෙක් ගිහිල්ලා ඉන්නවා නම් අන්නේ පර්වතය දකින්නේ නැත්තම් ඒ වගේම තමයි මුහුද ළඟට කියපු කෙනෙක් මුහුද දකින්නේ නැද්ද අන්නේ මේ විදිහටනේ ඔබලත් කටයුතු කරන්නේ සියලුම කෙලෙස් ගිනි නිවාලු බුදු පියාණන් වහන්සේ මහත් බල ඇති බුදු පියාණන් වහන්සේ ළඟ ඉන්නකොට ඔබලා මේ මොනවද කරන්නේ එන්න යන්න බුදු පියාණන් වහන්සේ මුණ ගැහෙන්නේ කියලා ඒ සියලුම සංඝයා බුදු පියාණන් වහන්සේ වෙත කැමිනිලා බුදු පියාණන් වහන්සේ පිරිවරාගෙන වැඩ ඉන්න මොහොතේ ඒ ගින්න වටෙන් මෙනවා දැන් මහා ගින්න එකම ගින්න නමුත් බුදු පියාණන් වහන්සේ සමීපයට ඇවිල්ලා මේ ගින්න නවතිනවා දෙතිස් කිරියක් මේ කිරි 32ක් ඉඳ තියලා මේ ගින්න නවතිනවා කිරියක් කියලා අපි විස්තර හොයා බලනකොට අපට දැනගන්න ලැබෙන්නේ අමුණු සතරක අපසරිය ඉතින් මේ කිරි 32ක් ඉඳ අවකාශයේ තියලා මේ ගින්න නවතිනවා වික්ෂුන් වහන්සේලා බොහොම පුදුමයට පත් වෙලා ප්‍රකාශ කරන අනේ මේ බුදු පියාණන් වහන්සේගේ ගුණ නම් අනන්තයි අප්‍රමාණයි හිත පිට නැති ගින්න පවා නැවතුණානේ කියලා බුදු පියාණන් වහන්සේලා ප්‍රකාශ කරනවා මහණෙනි මේ ගින්න නැවතුනේ මගේ ප්‍රාතිහාර්යයන් නිසා තමයි නමුත් දැන් නැමෙ මීට කලින් මගේ ප්‍රාතිහාර්යයක් එහෙම නැත්නම් කලින් මං කරපු සත්‍යක්‍රියාවක් නිසා තමයි මේ ගින්න මේ විදිහට නැවතුනේ කියලා බුදු පියාණන් වහන්සේ මේ විදිහට ප්‍රකාශ කරාම ආනන්ද ස්වාමීන් වහන්සේ දෙපට සිවුර සිවුගුණ කොට පනවලා බුදු පියාණන් වහන්සේට ඒ ආධනයක් සැකසුවාට පස්සේ බුදු පියාණන් වහන්සේ කය ඍජු කරගෙන මේ ආසනයේ වැඩ ඉන්නවා අනිත් භික්ෂූන් වහන්සේලාත් බුදු පියාණන් වහන්සේ පිරිවරාගෙන ඉන්න වෙලාවේ බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා බුදු පියාණන් වහන්සේ සිද්ධිය අපට ප්‍රකාශ කරන්න කියලා. ඒ වෙලාවේ තමයි පින්වත්නි බුදු පියාණන් වහන්සේ මේ අතීත කතාව දේශනා කරන්නේ. ඒට අනුව ඉස්සර කාලේ මගද රට මේ ප්‍රදේශයේම මහා බෝධිසත්වයන් වහන්සේ වටු යෝනියේ ඉපදුනා. ඉතින් එහෙම ඒ වටු යෝනියෙහි ඒ බිජුවටේ පිළිසිඳගෙන බිජුවට පලාගෙන නික්මෙනවා මහා පන්දුවක් වගේ. ඉතින් මේ වටු පොව්වා දැන් බොහොම පුංචි තාම ඇවිදින්න බෑ පියාඹන්නත් බෑ. මේ පැටියට ආහාර ගේන දෙමව්පියෝ ඈතට පියඹලා යනවා. ඔය වෙලාවේ අවුරුදු පතායන ගින්නක් මේ කැලේ හටගන්නවා. දැන් අවට පිටාව සියල්ලම එක ගින්නක්. මේ වටු පැටියාගේ දෙමව්පියොත් ගින්නට බයෙන් පලා යනවා. වටු පැටියා කෝඩුවේ ඉඳගෙන බෙල්ල දික් කරලා බලනකොට වටු පැටියාට පේන්නේ වටෙන්ම ගින්න විතරයි. පිටිටක් නැහැ, පිළිසරණක් නැහැ. වටු පැටියා කල්පනා කරනවා දැන් මං හරි අසරණයි මට මොකද්ද තියෙන්නේ පිටිට. වටු පැටියා මේ බෝධිසත්වයන් වහන්සේනේ මේ වටු පැටියාට පෙරව පාරමී තියෙනවා ඒ නිසා තමන්ගේ ගුණ බෝධිසත්වයන් වහන්සේලා නමක් වශයෙන් මේ බුදු පියාණන් වහන්සේලාගේ ගුණ සිහි කරනවා කොහොමද සිහි කරන්නේ මේ සීලය කියලා දෙයක් තියෙනවා ඒකේ ගුණයක් තියෙනවා සත්‍යය කියලා දෙයක් තියෙනවා ඒකෙත් ගුණයක් තියෙනවා අතීතයේහි පෙරුන්දම් පුරා ගෝමඩ වැඩහිඳ සම්බුදු වූ සීල සමාධි ප්‍රඥා විමුක්ති මුක්ති ඥාන දසන ආදීන් මේ යුක්ත සත්‍ය කරුණා ක්ෂාන්ති ගුණයෙන් සපිරි සියලු සතුන් කෙරෙහි සමව පවතින මෛත්‍රී භාවනා ඇති සියල්ලදත් බුදුරජාණන් වහන්සේලාත් ලොව ඉන්නවා උන්වහන්සේලාගේ ගුණත් අපමණයි ඒ බුදුරජාණන් වහන්සේලා විසින් අවබෝධ කරගන්නා වූ ශ්‍රී සද්ධර්මයක් තියෙනවා ඒ ගුණ අපමණයි
ඉතින් මේ විදිහට බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ ගුණ මේ ආකාරයෙන් සිහිපත් කරලා තමන්ගේ ගුණ සිහි කරනවා. ඒ නිසා ප්‍රකාශ වෙනවා අත්ථි ලෝකේ සීල ගුණෝ සච්ඡං සෝචේය නුද්දයා තේන සච්චේන කාහාමි සච්ච කිරිය මනුත්තමං ආවජ්ජිත්වා ධම්ම බලං සරිත්වා පුබ්බකේ ජිනේ සච්ච බලම පස්සාය සච්ච කිරියං අකාසහන්ති කියලා ප්‍රකාශ කරනවා. මේ අර්ථය ලොව සීලය තියෙනවා, සත්‍ය වචනේ ගුණය තියෙනවා, චිත්ත පාරිශුද්ධිය අනුකම්පාව කියන මේ ගුණධර්මත් තියෙනවා. ඒ නිසා මේ වාගේ තියෙන උතුම් වූ සත්‍ය බලයෙන් මම සත්‍යක්‍රියා කරමි කියන එක තමයි ප්‍රකාශ වන්නේ. ඒ විදිහට අතීත බුදු පියාණන් වහන්සේලාගේ ගුණ සිහිපත් කරලා අපේ බෝධිසත්වයන් වහන්සේ තමන්ගේ ගුණ සිහිපත් කරනවා. ඒක තමයි මේ ජාතක දේශනාවේ මාත්‍රිකා ගාථාව. ඒ මාත්‍රිකා ගාථාව අර්ථය අපි දැන් දැනගත්තා. එයත් මේ වටුපැටියා ප්‍රකාශ කරනවා. සන්ති පක්ඛා අපතනායාදීන් අපි මේ මතක් කරපු ඒ කරුණොත් මේ මොහොතේ වටුපැටියා සිහිපත් කරනවා. මොකද කල්පනා කරනවා ගින්න ඇවිලෙනම දකිද්දිම මේ විදිහේ බුදු පියාණන් වහන්සේලාගේ ධර්මයේ ගුණ තියෙනවා. මමත් කියන්නේ සත්‍යයක්. ඒ කියන්නේ මට පියාපත් තියෙනවා, ඉගිලෙන්න බෑ. පාද තියෙනවා, ඇවිදින්න බෑ. දෙමව්පිය මාව දාලා ගියා. මේ සියල්ලම ඒකාන්ත සත්‍යයක්. මේ විදිහට තමන්ගේ සහ බුදු පියාණන් වහන්සේලාගේ ඒ සත්‍යයන් සත්‍යක්‍රියා කරලා කටයුතු කරන්න ඕනේ. ඒක ඥාතීන්ද සංග්‍රහයක් වෙනවා කියලා හිතර තමයි මේ බෝසත් වටුපැටියා සත්‍යක්‍රියා කරේ. වසරට ධනපතක් දාද්දිනීල යන වාගේ පින්වත්නි, එදත් දෙතිස් කිරියක්ේ ප්‍රමාණ ඉඩ තියලා මේ ගින්න නිවිලා ගියා. ඒ නිසා ප්‍රකාශ වෙනවා සහසච්ච කතේ මයිහං මහා පජ්ජලිතෝ සිඛි වජ්ජේසි සෝලස කරීසානි උදකං පත්වායතා සිඛි කියලා ප්‍රකාශ කරනවා. එහි අර්ථය මා සත්‍යක්‍රියා කළ කල්හි ජලයට පැමිණි ගිනිමෙන් සොළොස් කිරියක් පමණ තැන ගිනි නිමී ගියේ කියලා මේ අර්ථය දැක්වෙනවා. පින්වත්නි, මේ භූමිය, ඒ කියන්නේ සත්‍යක්‍රියා කිරීම නිසා එය නොපිලිස්සෙන බිම කල්පය පුරාම පිලිස්සෙන්නේ නැහැ. ඒක බෝධිසත්වයන් වහන්සේගේ අදිෂ්ඨානයේ බලය. ඉතින් බුදු පියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මතක් කරනවා, මහණෙනි, මේ විදිහට මේ බිම පිලිස්සෙන්නේ නැත්තේ මගේ බුද්ධ බලයක් නිසාම නෙමේ, මම පෙර වටුවේ කියලා ඉඳලා ඒ කරපු සත්‍යක්‍රියා බලයයි. මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරමින් අවසානයේ චතුරාර්ය සත්‍යයත් පවසනවා. බුදු පියාණන් වහන්සේගේ අපමණ ගුණ, බෝසත් අවදියේ පැවිදිච්ච ගුණ ගැන සිත පහදවාගෙන සද්ධාවෙන් පිරිතිරිය ගිය හිතින් යුතුව වාසය කරනේ භික්ෂුන් වහන්සේලාගේ මනසට චතුරාර්ය සත්‍ය ඉතාම හොඳින් කාවදිනවා. අවසානයේදී පින්වත්නි, ඇතම් කෙනෙක් දහසක් නයින් ප්‍රතිමණ්ඩිත සෝවාන් ඵලයට පත් වෙනවා. ඇතම් කෙනෙක් සකුදාගාමී බවටත්, තව කෙනෙක් අනාගාම බවටත්, තවත් කෙනෙක් සෞකිරිසුන්න සහ මහා අරහත් භාවයටත් පත් වෙනවා. සාදු කියලා අනුමෝදන් වෙමු. මේ විදිහේ උතුම් දේශනාවක් තමයි පින්වත්නි මේ වට්ටක ජාතික දේශනාව කියලා අපි මේ ශ්‍රවණය කරේ. හිතීමේ සහ මේ චින්තන ශක්තිය යම් යම් අඩුපාඩු දුර්වලතා නිසා අපට මේ පිළිබඳව කෙලෙස් නසන්නට තරම් බලයක් උපදව ගන්නට යම් යම් නොහැකියාවන් තිබුණත් අපි මේ ජාතක දේශනා ශ්‍රවණය කරලා හොඳින් හිතන්න පුරුදු වුණොත්
අපටත් අනාගතයේදී එක බණ පදයකින් වුණත් සව් කෙලෙසුන් නසන්නට බලයක් ලැබේවි. ඒ නිසා මෙත්තේට පුහුණුවක් කරගන්න ඕනේ. ඒ සඳහා උතුම් වූ දේශනාවකුයි අපි දැන් ශ්‍රවණය කරේ. ලෝක සත්‍යයට කෙලස් ගින්නෙන් නිවෙන්න විතරක් නෙවෙයි මේ ලෝකේ හටගන්නා ගිනිවලින් නිවෙන්නත් බුදු පියාණන් වහන්සේ මඟ පෙන්නවා. ඒ වගේම සත්‍ය වචනෙහි බලය අපි මේෙන් දැනගත්තා.